සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම අපි සූදානම් වෙමු භාවනාවට හොඳයි අදත් අපට අලුත් දිනයක් උදා වෙලා තිබෙනවා අපි හැමෝගෙම අපේ ඔළුව දිහා බැලුවොත් ඔළුව ඇතුළට රිංගුවොත් අද දවසේ කරන්නට වැඩ රාජකාරී බොහොමයක් අපි ඔළුවේ වැඩ කරනවා සමහර විට ඔබට एक कराना थी ना वैदे समाहरे वा अभियोगात्म केवल थी ना पुरो समाहर देवाल कहमत्तें कराने बलागी नी ना देवाल थी ना पुरो अकमेत्ते कराने वेला थी ना निशा कराने वेला जीवाल थी ना पुरो मेवा के आपटे दावसक गत्ता हम ये दावस थोड़े විවිධ කාර්යයන්හි අපර නියැලෙන්නට වෙන. ඒ හැම එකකම අපට ඒ හැම අවස්ථාවකම අපට සාර්ථකත්වයේ සාර්ථකත්වයේ අපි හොයාගෙන යන්නට වෙන. සාර්ථකත්වය කියලා කියන්නේ ඒ හැම දෙයක්ම අපට සතුට වෙන ආකාරයකට විසඳීම නෙවෙයි. ගොඩක් කලාවට මේ සාර්ථකත්වය කියන එක අපි අර්ථකථනය කරගෙන ඉන්නේ. යම් කිසි දෙයක් අපි කැමති වෙන විදිහට සිද්ධ වෙනවා නම් අපි කැමති වෙන ප්‍රතිඵලය අපට ලබා දෙනවා නම් අන්න අපි හිතනවා සාර්ථකයි කියන්නේ. සාර්ථක කියන එකේ ඊට එහා ගිය තව අර්ථයක් තියෙනවා. සාර්ථක සාර්ථකයි කියලා කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕන ඒ අභියෝගයට එහෙම නැත්නම් ඒ අවස්ථාවට සාර්ථකව මුහුණ දෙන්න. ඒ සාර්ථකව මුහුණ දෙන එක සමහර විට දුෂ්කරතාවක් වෙන්න පුළුවන්. ප්‍රතිඵලය අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය අපට නැති වෙන්න පුළුවන්. නමුත් අපි මේ අවස්ථාවට සාර්ථකව මුහුණ දුන්නා නම් අන්න ඒක තමයි සාර්ථකත්වය කියලා කියන්නේ. ඒ නිසා ඒකට උවමනයි හොඳ මානසික ශක්තිය, හොඳ අධිෂ්ඨානය අපට උවමනයි. ඒ නිසා අපි හිමිදිරි උදාසන සිදු කරනු ලබන මේ භාවනාවේ අපි එදිනදා ජීවිතයේ කටයුතු කරගෙන යාම සඳහා අපට ඕමනා මානසික ශක්තිය නොසැලෙන ගුණේ ඉතාමත්ම වැදගත් වෙනවා අපේ ජීවිතය ජය ගැනීම සඳහා ඒ නිසා ඒකට හොඳ අදිෂ්ඨානයක් ගන්න අදිෂ්ඨානය කියන්නේ හරි ප්‍රබල අවිය මේ අදිෂ්ඨානයට අපි හිතනවට වඩා බොහෝ දේවල් කරන්න පුළුවන් මේ අදිෂ්ඨානයට අපේ සිතේ සැඟවිලා තියෙන ශක්තිය අපි හිතනවට වඩා වැඩි ශක්තියක් අපේ හිත තුළින් අවදි කර ගන්න පුළුවන් ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් තියා බලනකොට උන්වහන්සේගේ පාරමී කාලයේ දෙස බලනකොට උන්වහන්සේට ශක්තිය ලැබුණේ මේ සුවිශේෂ වූ පාරමී බලේ
ඒ පාරමිතා අතර තිබෙන සුවිශේෂ දෙයක් තමයි අදිෂ්ඨාන පාරමිතා. ඒ නිසා අපට උන්වහන්සේගේ ජීවිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා. අපි ටිකින් ටික ඒවා කතා කරමු. එහෙමනම් ඒ සියලු අභියෝගයන්ට මුහුණ දෙන්නට අපේ ආධ්‍යාත්මික ශක්තිය අපි අවදි කරගනිමු. ඒ ආධ්‍යාත්මික ශක්තියට අපි බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ ආශිර්වාදේ ඒ ශක්තියත් මුසු කරමින් අපේ ජීවිතේ අපි සාර්ථකත්වය සඳහා ලෞකික ලෝකෝත්තර දෙකටම අපේ සිත අපි වඩමු, ශක්තිමත් කරමු. සිතේ තියෙන ආධ්‍යාත්මික ශක්තිය අපි අවදි කරගන්න. හොඳයි. එහෙනම් හැමෝම භාවනා කරන්න සූදානම් වන්න. ඔබ ඇස් දෙක පියාගෙන පහසු ඉරියව්වෙන් ශරීරය තබල හොඳට ශරීරයේ හිස් මුදුන ඉඳලා දෙපා දක්වා හොඳට එකිනෙක අවයවයන් වලට හිත යොමු කරමින් සැහැල්ලුයි, සුවදායකයි, සමබරයි. ශරීරයේ සැහැල්ලු කරන්න, සුවදායි කරන්න, සමබර කරන්න. හොඳට ප්‍රාණයාමයේ සුළු වේලාවක් කරමු අපි. හොඳට දීර්ඝව හුස්ම ගන්න. තප්පර කීපයක් රඳවා තබා ගන්න. සැහැල්ලුවෙන් පිට කරලා හරින්න. එඟට දැනෙන්නට ආශ්වාස ප්‍රාශ්වාසය කරන්න. පෙනහළු වල හොඳට මාංශපේශී ඇදිලා හොඳ එකට එක්සර්සයිස් එකක් වෙනට ඒ විදිහට කරන්න සුළු වෙලාව. ඔබ දන්නවා ආශ්වාස කරනකොට ඔබට විශ්ව ශක්තිය අවදි වෙනවා. ඔබ ප්‍රබෝධමත් වෙනවා, ජව සම්පන්න වෙනවා. ප්‍රාශ්වාසය සිදුවෙනකොට ඔබට අසුභවාදී සියලුම දේවල් ඔබෙන් බැහැර වෙනවා. දැන් ඔබ ස්වභාවිකව ආශ්වාස ප්‍රාශ්වාසයෙන් ඉඳ හරි බලන්නේ තුල නිදහසේ ඔබට ආශ්වාස ප්‍රාශ්වාස කෙරෙහි හිත යොමු කරගෙන ඉන්න උත්සාහයකින් දෙන්න සැහැල්ලු වෙන්නේ සම දැන් විනාඩියක් පමණ නිකන් ඉන්න උත්සාහ කරන්න. මොකෝත් හිතන්නෙත් නැතුව කරන්නෙත් නැතුව නිකන් ඉන්න විනාඩියක් පමණ. හොඳයි. අපි
වචන ඉඳගෙන අපේ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය අපේ ජීවිතයට අපි එකතු කරගනිමු. ආශිර්වාදේ අපි ලබා ගනිමු. බුදුරජාණන් වහන්සේ ඔබේ හිස්මුදු නේද? උන්වහන්සේගේ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයේ හදවතටද ආර්ය මහා සංඝ රත්නය නියෝජනය කරමින් සරියුත් මුගලන්තෙත් උන්වහන්සේලා දෙපළ ඔබේ උරහිස් මතද තබා ගන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාථා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේට මාගේ මේ ජීවිතය පූජා කරමි, පූජාම වේවා. මාගේ පසිඳුරන් මේ පුරා අඩපයේ ක්‍රියා විරහිත වේවා. ක්‍රියා විරහිත වේවා.
මාගේ මනස පමණක් ක්‍රියාත්මක වේවා ක්‍රියාත්මක වූ මාගේ මනස සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් මාගේ මනසේ සමාධියට පත් වේවා සමාධියට පත් වේවා සමාධියට පත් වේවා සමාධියට පත් වේවා සමාධියෙන් සැනසීම ලබත්වා සාදු 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 සම්පුරිථාපමිතෙ පාරමිතා බාලේන කිල කිලේස සමෝලජාලං තේනේව ලත්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේට පෙත්වා සදු 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 හැමෝම ඔබේ ඔය ශරීරය දෙස නැවත වතාවක් හිත යොමු කරලා බලන්න ඔබේ ශරීරය පහසු ඉරියව්වකින් සුළු වෙලාවක් තබා ගන්න පුළුවන් ආකාරයට තවත් බාධා වෙන මොනවා හෝ දෙයක් තිබෙනවා නම් ඉරියව් වෙනස් කරමින් ශරීරය සැහැල්ලු කරගන්න. ශරීරය සැහැල්ලු කරගත්ත ඔබ හොඳට අවධානය යොමු කරන්න ඔබේ ශරීරයේ
අපි ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය සිදු වෙනවනේ අපේ ශරීරයේ. හොඳට මේ ආශ්වාස ප්‍රාශ්වාස පිළිබඳව ඔබේ හිත යොමු කරන්න. අරමුණු දෙකක් ලෙස මුලින්ම යොමු කරන්න. ඔබ ශරීරයට ආශ්වාසය සිද්ධ වෙනකොට පපු ප්‍රදේශය අරමුණු කරමින් පිම්බිමී කියලා මෙනෙහි කරන්න. ප්‍රාශ්වාසය සිදු වෙනකොට පපු ප්‍රදේශය අරමුණු කරමින් හැකිලමී කියලා මෙනෙහි කරන්න. පිම්බිමී හැකිලමී. සුළු වෙලාවක් හොඳට ඔය ආශ්වාසය සහ ප්‍රාශ්වාසය පිම්බිමි හැකිලිමි යනුවෙන් මෙනෙහි කරමින් සංවේදී කරගන්න. හොඳට ඔබ සංවේදී කරගන්න ඔබේ ආශ්වාස ප්‍රාශ්වාසයේ පිම්බිමී සහ හැකිලිමී යනුවෙන් අපි හැමෝම එකම ජාලයක් ලෙස මේ දේ කරන්නට උවමනයි. එතකොට අපේ සිතුවිලි එකිනෙකට බැඳෙනවා. ඒ තුළින් අපහට වෙනම ශක්තියක් ලැබෙනවා. පිම්බිමි හැකිලිමි බොහෝම සැහැල්ලුවෙන් මෙනෙහි කරන්න. බොහෝම සැහැල්ලුවෙන් නිදහසේ ඔය කාර්ය ඔය මෙනෙහි කිරීම වඩන්න පුළුවන් වෙන මට්ටමකට ඔබේ හිත ක්‍රමානුකූලව සකස් වේවි. එක පාටම සකස් වෙන්නේ නෑ. අපි පුරුදු පුහුණු කරගෙන යනකොට ක්‍රමානුකූලව අපේ හිත එතැනටපත් වෙනවා.
දැන් ඔබ ඔය ආශ්වාස ප්‍රාශ්වාස සිදුවන එහෙම නැත්නම් අපේ ශ්වසන පද්ධතිය නාස්පුඩුවෙන් පටන්ගෙන ඔබ ක්‍රමානුකූලව ඔය ආශ්වාස සුළඟ අපේ පෙනහළු වල ගර්ත දක්වා ගමන් කරනවනේ ඊට පස්සේ ඒ ගර්ත වලින් අපි දන්නවා ඔක්සිජන් ශරීරයට උරාගෙන කාබන් ඩයොක්සයිඩ් ශරීරයෙන් පිටකරන එකත් අරගෙන ඒ වාතු වායුව ප්‍රාශ්වාසයක් විදිහට නැවත අපේ මේ ශ්වසන පද්ධතිය හරහා නාස්පුඩු වලින් පිට වෙනවා. වැඩි ගොඩාක් හිතන්න ඕන නැහැ. විද්‍යාත්මකව මේක දැනගන්න උවමනා නැහැ. ඔබ බලන්න මේ ආශ්වාසය නාස්පුඩුවේ තැවර ස්පර්ශ වෙනවා ඔබට දැනෙනවා. බලන්න ඔබට නාස්පුඩුවේ ස්පර්ශ වෙනවා දැනනවාද කියලා ආශ්වාසය සහ ප්‍රාශ්වාසය. නාස්පුඩුවේ ස්පර්ශ වෙනවා සියුම්ම ස්පර්ශ වෙනවා ඔබට දැනේවි. ඊළඟට බලන්න මේ උගුරේ උඩු තල්ලේ වගේ උගුරේ නෙවෙයි නාසයේ නාසියේ ඉහළ කොටස ඇතුලේ ඔබට මේ ආශ්වාසයේ ස්පර්ශ වෙනවා දැනෙනවා ඇති. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය දෙක. ඊළඟට උගුරේ මේ ආශ්වාසය ප්‍රාශ්වාසය ස්පර්ශ වෙනවා දැනෙනවාද බලන්න. ඊළඟට පෙනහළු වල ස්පර්ශ වීම ඔබට දැනේවි. ඒක තමයි අපට මේ පපු ප්‍රදේශයේ පිම්බෙන ස්වරූපයෙන් සහ හැකිලෙන ස්වරූපයෙන් දැනේ. ප්‍රධාන වශයෙන් ඔබට ස්ථාන හතරක් නාසයේ නාස්පුඩු වල නාසයේ කෙළවර ඇතුලේ නාසයේ ඇතුලේ උගුරේ සහ පපුව කියලා අපි ගමු එක. හොඳට බලන්න ඔය ස්ථාන හතරට මාරු වෙවි ආශ්වාසය ඔබට දැනෙනවාද ප්‍රාශ්වාසය දැනෙනවාද කියලා හොඳට තමන්ම තහවුරු කරගන්න හොඳට බලන්න.
ඔබට ඔය ස්ථානයන්හි ස්පර්ශ වෙනවා දැනෙන්නේ. එතකොට ස්ථාන හතරක් මම සඳහන් කරා. ආස්වාසේදී ස්ථාන හතරකුත් ප්‍රාස්වාසේදී ස්ථාන හතරකුත් ඔබට ස්ථාන අටක් සංවේදී වෙන්න ඕන. බලන්න නැවත වතාවක් තහවුරු කරගන්න. ඔය ස්ථානයන් හී ස්පර්ශ වෙමින් ආස්වාසයේ සිටිනවද ප්‍රාස්වාසයේ සිටිනවද කියන එක. හොඳයි. දැන් ඔබට තව පුංචි අවස්ථාවක් සංවේදී කරලා දෙන්නම්. ඔබ ආශ්වාස කරන එක නතර කර කර නතර කර කර ගන්න. එක දිගට ගන්න එපා. ඔබට උගුර එක තැනක් තියෙනවා, වෑල් එකක් වගේ තැනක්. එතනින් ඔබට පුළුවන් මේ ආශ්වාසයේ නතර මගදි ශනිකව නතර කරන්න පුළුවන්. නතර කරලා ආපහු ඒ වැල්ල කරපුවම ආශ්වාසයේ සිද්ධ වෙනවා. ප්‍රාශ්වාසයත් ඒ වගේ තමයි. එන්නේ වැල් එක වගේ තිබෙන තැන සංවේදී කරගන්න. ඔබට දැනේවි. ඔබට එතනින් පුළුවන් මේ ආශ්වාස ප්‍රාශ්වාසය අපට කඩ කඩ නතර කර කර ආශ්වාස කරන්නත් පුළුවන්, ප්‍රාශ්වාස කරන්නත් පුළුවන්. එන්නේ වැල් එක තියෙන තැන සංවේදී කරගන්න බලන්න. එතනින් මේ ආශ්වාස ප්‍රාශ්වාසයේ ඔබ මුලින්ම කඩලා කොටස් වලට ටික 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 ගන්න පුළුවන්. ටික 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 පිට කරන්න පුළුවන්. එන්නේ වැල් එක කියන තැන සංවේදී කරගන්න. ඔබට එතන සංවේදී වෙනකොට ඔබට දැනේවි මේ වාතය එතනින් හිර වෙලා ඇතුල් වෙනවා, හිර වෙලා පිට වෙනවා වගේ දැනේ. ඒත් එක්කම එතන පුංචි ශබ්දයක් නිකුත් වෙනවා. වාය ආශ්වාසය එතනින් සිදුවෙනකොට ඒ තුළ ඒ තෙරපීමේ තෙරපීම නිසා පුංචි ශබ්දයක් නිකුත් වෙනවා. එන්නේ ඒ ශබ්දයක් තෙරපිලා වායෝ ධාතුව පිටවීම සහ ඇතුල්වීම සිදුවෙන තැන සංවේදී කරගන්න බලන්න.
මම හිතනවා හැමෝටම මෙතන සංවේදී වෙලා ඇති කියලා. ඒක උගුර උගුර ආශ්‍රිතව තියෙන තැන. දැන් ඒ ස්ථානයෙන් හොඳට ඒ පුංචි හඬත් එක්ක වාතයේ පොඩි තෙරපීමකුත් සමග සුළං පාරක් ඇතුල් වෙනවා පිට වෙනවා. ඔයාට ඕන වෙලාවක ඔය වෑල් එක වහන්න පුළුවන් බලන්න. බොහොම ෂණයකින් හිතන පමණින් ඔය වෑල් එක වගේ ඒ වෑල් එක වැහෙනවා. හොඳට ඔතන සංවේදී කරගෙන එන්නේ හඬ. හඬත් සංවේදී කරගන්න. දැන් ඔබ මම නිහඬ වෙනවා විනාඩි 3කට ඔබ හොඳට එන්නේ එතෙන්ද වෙලා ඒ හඬත් සංවේදී කරගෙන ඒ තුල ඒ ආශ්වාස ප්‍රාශ්වාසයේ ඒ ඔය කියන තැන සංවේදී කරගෙන විනාඩි 3ක් දොඩ සංවේදී කරගෙන සිටින්න.
සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සාදු 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 භාවනාවෙන් හැමෝම මිදෙන්න. එහෙමනම් හැමෝම ට විශේෂ පණිවිඩයක් දෙන්න තියෙනවා. මොකද අපි ඊළඟ දවස් කීපය තුළ මම ඔබ තවදුරටත් ටිකක් දියුණු එහෙම නැත්නම් ගැඹුරට භාවනාවෙන් අරගෙන යන්න පුළුවන් අභ්‍යාසවලට ඔබව යොමු කරනවා. දැන් මම ඔබට මූලික භාවනා අභ්‍යාස කිහිපයක්ම ඔබට මම හඳුන්වා දීලා තිබෙනවා. එකකින් ඔබේ හිත ඔබට අවනත වෙන්නේ නැත්තම් තවත් භාවනා අභ්‍යාසයකදී ඔබට අවනත වේවි. දැන් ඔබ කල්පනා කරලා බලන්න, ඔබට ඉතාමත්ම මේ කරන භාවනා අභ්‍යාස වලින් ඉතාමත්ම හොඳට සංවේදී වෙන්නේ මොකක්ද කියන එක බලන්න. ඔබට හිතෙනවා නම් මෙන්න මේක තමයි මට හොඳටම සංවේදී වෙන එක කියන එක. ඔය විවිධේව දැන් මම ඔබට කියලා දෙන්නේ. මොකද අපි එක එක්කනාට එක එක අවස්ථාවන් වලදී ඔක සංවේදී වෙන්න පුළුවන්. ඔබ හිතන්න බලන්න ඔබට හොඳට සංවේදී වෙන්නේ මොකක්ද කියන එක. ඒක උත්සාහ කරන්න මේ භාවනා අභ්‍යාසයට අමතරව වෙලාවක් අරගෙන දවසට පොඩ්ඩක් තනියම ප්‍රගුණ කරන්න බලන්න. තනියම ප්‍රගුණ කරලා උත්සාහයක යෙදෙන්න ඔබ තනියම ඔබේ හිත සමාධියකට අරන් එන්න උත්සාහයක් දරන්න. ඒ වගේම තමයි ඔබට තාම ඔබේ හිත 100%ක් කීයටවත් හිත හීලා වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. හැබැයි දැන් මේ කරන අභ්‍යාස ඔබට පහසුවෙන් මේ අභ්‍යාස මගෙත් එක්ක කරන්න පුළුවන් නම්, පහසුවෙන් කියන්නේ 100%ක් නෙවෙයි ආපහු 75ක් 80ක් විතර ඔබට කරන්න පුළුවන්. ඔය අතරේ හිත බිඳෙන අවස්ථා වෙනත් දේවල් වලට යනවා තියෙන එක කමක් නැහැ. හිතන්න බලන්න 80ක් විතර ඔබට කරන්න පුළුවන් නම් ඔබ මේ වැඩසටහනත් එක්ක ඉන්න කෙනෙක්. හැබැයි ඔබට 50ත් 70ක් වගේ අතරනම් ඉන්නේ චුට්ටක් තව ඔබ පැත්තෙන් පුංචි කැපකිරීමක් කරන්නට ඕන. තව ටිකක් හොඳට සූදානම් වෙලා භාවනා අභ්‍යාසයට සම්බන්ධ වෙන්න උදේ. ඉක්මනට අපි හිතමු කඩිමුඩි වගේ දෙයකට සම්බන්ධ වෙන්න එපා. ඔබ ඒ වෙනුවෙන් පුංචි කැපකිරීමක් කරලා සූදානම් වෙන්න. එතකොට ඔබට ලේසියෙන් මේකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඔබට හිතෙන්නේ ඔබේ හිත වැඩිපුරම වෙලාවක් පිට තමයි තියෙන්නේ. ආපහු මම කතා කරනකොට තමයි ඔන්න ආපහු මතක් වෙලා එන්නේ. ඒ වගේ තැනකනම් මං හිතන්නේ නැහැ මේ වෙනකොට එවැනි අය මෙතන ඉඳී කියන එක. හැබැයි බැරි වෙලා හරි ඔබට ඔබේ හිත ඒ වගේ නම් ඔබ උනන්දුවෙන් කරනවා. උනන්දුවෙන් කරනවා ඔබට උවමනායි හිත සමාධිගත කරගන්න. නමුත් හිත වැඩි හරියක් වෙලා තියෙන්නේ පිට. මං කතා කරනකොට තමයි ආපහු එන්නේ. එහෙම තත්ත්වයක් තියෙනවා නම් මං කරුණා කරලා ඔබෙන් ඉල්ලා සිටිනවා මට එක්ක WhatsApp message එකක් එවන්න. එහෙම නැත්නම් මට කතා කරන්න. මම ඔබට කියලා දෙන්නම් ඔබ ඒ තැනින් මිදෙන හැටි. ඒ තැනින් එම් message එකක් දාන්න. එතකොට ඒ මොකක් හරි දෙයක් මාව සම්බන්ධ කරගන්න ඔබට ඒ ගැටලුවෙන් මිදිලා ඉස්සරහට යන්න උපදෙස් ලබා දෙන්න පුළුවන්. ඒ හින්දා හැමෝම ඔබට මේ අවස්ථාව උදා වෙලා තිබෙනවා. අවස්ථාව උදා කරගෙන වැඩසටහනට සම්බන්ධ වෙන. එහෙනම් අද දවසත් ඔබේ ආධ්‍යාත්මික ශක්තිය අපි ඇති කරගත්තා. අපේ ශක්තිමත් හිතත් එක්ක අපට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්ුත් අද දවස සාර්ථක දවසක් කරගන්නටත්, ඒ වගේම මේක මහා පුණ්‍ය කර්මයක්.
මේ මහා පුණ්‍ය කර්මයේ අපිට ආනිසංස බලයෙන් අපි අපේ ජීවිත සුවපත් වෙලා අවසානයේ මේ නිර්වාණ ශාන්තිය නැමැති උතුම් වූ තත්ත්වයට පත්වීම සඳහා මේ පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ වැඩසටහනක් මෙසේ අවසන් කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.